භික්ෂුවකගේ ජීවිතය දේවල් හා බැඳී පවත්නා ස්වභාවය මෙනෙහි කිරීමට ඉගෙන ගනිමින් භික්ෂුවකට මේ වනය තුල සතුටෙන් හා සාමයෙන් ජීවත් වීමට පිළිවන වටපිටාව බලන ඔහු සියලු සත්ව ජීවිතය පරිහානියට පත්ව අවසානයේ විනාශ ස්වභාවයට පත්වන බව තේරුම් ගන්නෙහිය පවත්නා කිසිම දෙයක් සදාකාලික නොවේ මෙය තේරුම් ගන්නා ඔහු සංසුන් බව ලැබීමට පටන් ගනී අවශ්‍ය ප්‍රමාණයට පමණක් වැළඳීම අවශ්‍ය වූ විට පමණක් නිදා ගැනීම තමන්ට ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වීම වැනි අල්පේච්ඡ ජීවිතවලට භික්ෂූහු හුරු පුරුදු වෙති බෞද්ධ භාවනාවේ අඩිතාලමද මෙය වෙයි භික්ෂූන් භාවනා පුහුණුවන්නේ තමන් සඳහාම පමණක් නොව සැනසීමෙන් හා නැනවත් බවින් යුතුව ජීවත් වන්නේ කෙසේද කියා අනුන්ට කියා දීම පිණිස තමා ගැනම දැනුවත්ව තේරුම් ගැනීම සඳහාය භාවනාව හුදෙක් ලෝකය හා සාමයෙන් විසීම පිණිස සම්බන්ධ වීමක් වශයෙන් ගණන් නොගැනේ ඊට වඩා හාත්පසින් වෙනස් වූ තමන් විසින් තමන්ට මුහුණ දීම දරුණු චණ්ඩමාරුතයක් තුලින් ගමන් ගැනීමක් බඳු වෙයි කෙනෙකු ඉමහත් පරිශ්‍රමයකින් භාවනා පුහුණුව පටන් ගනිමින් බොහෝ විට මුලදීම බලාපොරොත්තු සුන් කරගනි ඔහුට තම ජීවිතය නැති කරගැනීමේ අවශ්‍යතාවය පවා ඇතිවීමට පිළිවන භික්ෂුවකගේ ජීවිතය අලස එකක් හා පහසු එකක් ලෙස සමහරු කල්පනා කරති තමන්ට එය කෙතෙක් දුර විඳ දරා සිටිය හැකිදැයි එවැනි අය වෑයම් කර බැලිය යුතුය භික්ෂුවකගේ කාර්යය කටුකය සියලු සත්වයන් ආදර කරුණාවෙන් වැළඳ ගැනීමේ ඇති සුවය දැනීම සඳහා ඔහු තම හදවත නිදහස් කර ගැනීමට වෙරදරයි ආශ්වාස ප්‍රශ්වාස කිරීම මෙන්ම සියලුම ජීවිත හට ගැනීමේ ආකාරයත් ඉපදී මැරෙන ආකාරයත් දැක ගනිමින් තමන්ගේම යයි කිසිවක් නොමැති බව දැනගනිමින් ඒ අනුව ඔහුගේ දුක ඔහු කෙලවර කරගනි අපි හුදෙක් අවංකවම භාවනාව පුහුණු කරන්නෙමු නම් පුහුණුවේ ප්‍රතිඵල දීප්තියෙන් බබලනු ඇත ඇස් ඇතිය වුන් එය දැක ගන්නවාද ඇත ඒ ගැන අඬබෙර ගැසීමක් අපට අවශ්‍ය නොවේ